ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්න වර්තමාන ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ වැඩි කැපවීමකින් වැඩ කරන විදිය අපිට ආරම්භයේ ඉඳන්ම දකින්න තිබුණා. ප්‍රවීණ ක්‍රීඩකයෝ ක්‍රිකට් පරිපාලනයේ එකතු කරගෙන සැලසුමකට වැඩ කරන විදිය මේ වෙනකන් අපිට ඇමතිතුමාගෙන් දකින්න තිබුණා. මේ විදිහට ක්‍රිකට් වෙනුවෙන් හැදෙන සැලසුම් අතරමඟ නතර නොවි ක්‍රියාත්මක වුණොත් අපිට තව පොඩි කාලෙකින් නැවත ජයග්‍රහී ක්‍රිකට් බලන්න පුළුවන් වෙයි. ක්‍රිකට් වලට ඉස්සරහදි දේශපාලකයන්ට අත දාන්න දෙන්නේ නැතුව ක්‍රිකට් දන්නායට වැඩේ කරගෙන යන්න ඉඩ හදලා දෙනවා කියලා තමයි ක්‍රීඩා ඇමතිතුමා කියන්නේ. ලංකාවේ ක්‍රිකට් වැටෙන්න පටන් අරගෙන අවුරුදු 5ක් වගේ වෙනවා කියලා තමයි ක්‍රීඩා ඇමතිතුමා කියන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වැටෙන්න පටන් අරගෙන අවුරුදු 5ක් වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ කල්ලිවාදයේ පවතින බවට චෝදනා එල්ල වෙනවා. මේ ක්‍රිකට් වලට විතරක් නෙමෙයි අනෙක් ක්‍රීඩා වලටත් එල්ල වෙන චෝදනාවක්. මේ වැටිලා තියෙන තත්ත්වෙන් ගොඩට එන්න තව අවුරුදු 5ක් විතරයි කියලා තමයි ක්‍රීඩා ඇමතිතුමා කියන්නේ. කෙටි කාලෙකින් ජයග්‍රහණ ලබා ගන්න ලේසි වෙන එකක් නැහැ කියලා තමයි ක්‍රීඩා ඇමතිතුමා තවදුරටත් කියන්නේ. අද හිට ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණේ නම් මම විශ්වාස කරන්නේ නැහැ. ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු හදන්න අවම වශයෙන් අවුරුදු 5ක් 6ක් යනවා. ඉතින් අද අපි 13 15 මට්ටමින් පටන් ගත්තොත් තමයි 19 15 ජාතික කණ්ඩායමට අවුරුදු 5කින් ක්‍රීඩකයෙකු නිර්මාණය කරගන්න පුළුවන්. අද 15 15 17 15 ක්‍රීඩකෙක් හැදුවොත් තමයි අපිට 2023 2024 ලෝක කුසලාන වලට තරුණ ක්‍රීඩකයන් පිරිසක් හදාගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. සංඝ මුරලි අරවින්ද මහනම් වගේ ප්‍රවීණයෝ එකතු කරලා තාක්ෂණික කමිටුවක් හදලා ඒ උපදෙස් එක්ක තමයි ඇමතිතුමා කියන මේ ඉලක්ක වලට යන්න සැලසුම් කරලා තියෙන්නේ. වැඩි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.